ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරන්නේ 6 වෙනි වතාවට නමුත් මේ යවුන් කණ්ඩායම ලබාගත් විශාලම ජයග්‍රහණයේ විදිහට සලකන්නට පුළුවන් 2015 වෙනි පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටි තිබුණා වසර 8කට පසුව තමයි ආසියාවේ අවසාන මහා තරගයකට පැමිණෙන්නේ දසුන් ශානක වසර එකහමාරක් වගේ කාලයක් තමයි දැන් නායකත්වයේ දරන්නේ ඔහුගේ නායකත්වයෙන් පසුව සාමාන්‍ය 2021 වගේ පසුව කණ්ඩායම ඉහළට නැගීගෙන එන බව කාගේත් බලාපොරොත්තුවක් වගේම අවධානයෙන් සිටියා එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කරපු ඒ වගේම නිරන්තරයෙන් අදහස් දක්වපු කිහිප දෙනෙක් සිටිනවා ඒ තමයි සයිමන් ඩූල් ලියන් බිෂොප් හර්ෂා බෝග්ලේ වැනි හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් නැත්නම් ප්‍රවීණ විචාරකයන් මොවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මේ යොවුන් කණ්ඩායම් පිළිබඳව නිරන්තරයෙන්ම අදහස් දක්වපු ක්‍රිකට් දැවැන්තයන් විදිහට අපට සලකන්නට පුළුවන්. ඔවුන් ආසියානු කුසලානයේ ජයග්‍රහණයෙන් පසුව තම ට්විටර් ගිණුම් වල සටහන් තබා තිබෙනවා. සයිමන් ඩූල් පවසනවා මේ එකමුතුවෙන් ලබාගත් ජයග්‍රහණයක් බව. නමුත් මේ එකමුතුව සහ සංයෝගය නැත්නම් කණ්ඩායම් සංයෝගය හැදුනේ 2021 එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවති ලෝක කුසලානයෙන් පසුව බව තමයි සයිමන් ඩූල්ගේ අදහස. ඒ කියන්නේ ලෝක කුසලානයේ සිට එන කණ්ඩායම එකමුතුව විශ්වාසයෙන් ක්‍රීඩා කිරීම තමයි මේ ආසියානු කුසලානයේ ජයග්‍රහණයේ රහස කියන එක තමයි ඔහු අදහස් කර තිබෙන්නේ. ඒ වගේම ඊයන් බිෂොප් ට්විටර් සටහනක් අබා තිබෙනවා. ඒ තමයි වැදගත්ම ට්විටර් සටහන. කෙටි වුණත් ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැන් හරිම ආවතට වැටි තිබෙන බව. ඒ කියන්නේ අතීතයේදී නැතම් වසර 5 6ක් අප පහතට ඇදී ගියා. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අතීතයේ මෙන්ම හරි මාවතට වැටි තිබෙන බව ඊයන් බිෂොප් පවසා තිබෙනවා. ඒ වගේම හර්ෂා බෝග්ලේ කවදත් මේ යොවුන් කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වූ ප්‍රවීණ විචාරකයා. ඔහු පවසන්නේ ඉතාමත් හොඳ ආකල්පමය වශයෙන් ශක්තිමත් ඒ වගේම හොඳ ඉලක්කයකින් තරඟයට පැමිණි බවයි. ඉතින් මේ ජයග්‍රහණය ඔවුන්ට උරුම බව හර්ෂා බෝග්ලේ පවසා තිබෙනවා. මේ දසුන් චානකගේ ශ්‍රී ලංකා කණ්ඩායම නැගිටීමේ සිට අදහස් දක්වපු නැත්නම් ධනාත්මක අදහස් දක්වපු කිහිප දෙනාගෙන් ඉහළින්ම සිටින ප්‍රවීණයන් තිදෙනා විදිහට මේ තිදෙනා අපට නම් කරන්නට පුළුවන්. මොවුන් විස්තර විචාරකයන් ලෙස සෑම වෙලාවෙම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ශක්තියක් දුන්න ආකාරය අප අතීතයේ සිට දැක තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව මාවත නැත්නම් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ගොඩනැගීම පිළිබඳව එසේ ඔවුන්ගේ අදහස් පළ කර තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.